සාගර වුණේ මේ කිස නොදැනේ. ඇත්තටම වුණේ පුදුමාකාර සතුරකිනි. ඒ සතුර මෙයයි කියන්නට බැරි තරම් එකකි. ඔහුන්නේ නැකතර ජීවිතේ පටන් ගන්නට බලා ඉන්න දේවදූතෙක් මිනි. ඒ පින්බර පාට ඔහුගේ මුණ පරා වැටී තිබුණි. තෙන්නක්කේ මං කුකුලාව කපන්නම්. සාගර පිහියක් අතරගෙන කියද්දී ප්‍රේමාට දුකය. අද මේ මගුල් ගේකට මේ නොයන්නේ කාව පිළිගන්න දෑ කොල්ලා දන්නවනම් මෙහෙමම සිනාසසී ඉන්නේ නැත. මං කපන්නම් මල්ලි. මේ ඔක්කොම ඔයාට තනීම කරන්න බෑක්කි. දෙන්නත් එක සෙට් වෙලා උයමු. ප්‍රේමා ඒ ඇස් දෙස බැලුවේ නැත. බලන්නට දුකය. ඇයි කියා තේරෙන්නේද නැත? අක්කේ ඩෙවල් එකකටද කරියකටද? කරියකට මල්ලි. කට්ලටුත් හදනවද? ඒකත් තියන්න. මම මේක කපලා කට්ලට් හදන්නම්. සලාදෙත් තියන්න. කවුද අක්කේ අද එන්නේ? එහෙට පිළිතුරු දෙන්නට පවා බැරි ගතිය ප්‍රේමාට දැනේ. මහත්තයාගේ යාළුවෙක්. ඉස්සර අපේ තාත්තගේ යාළුවෝත් එනවා. අපේ අම්මයි මායි හොයන්නේ. පලාතම සුවඳයි. හිත බරය. ප්‍රේමා කතා නොකරන්නේ ඒකය. මං බේබිට මේ කෝපි එක දිගින් දීලා එන්නම්. ප්‍රේමා කෝපි එකත් ගෙන කාමරයට යද්දි සබෝන්නේ බොඳෝ දෙන තිනි. කෙල්ලගේ මුහුණ දකිද්දී ප්‍රේමාට බියක්ද ඇති විය. කිල්ල මොනහරි දන්නා වගේ ප්‍රේමාට සිතුනි. බේබි, ඇයි බේබි? මුකුත් නෑ ප්‍රේමා. කියන්න. ඇයි කෝපි? අද අසනීපයි කිව්වනේ. මං ඒකයි හදන් ආවේ. දැන් යටිබඩ අමාරුව අඩුද? ටිකක් අඩුයි. සපෝදස බලවුන් ප්‍රේමාට කියන්නට දෙයක් නැත. වහා මොනාද කරන්නේ? මං වෙනවා බේබි. කටිය කිනවලුනි. කෝ ඇසන්නේ සාකරගෙන බව ප්‍රේමා දනි. කොකුලාව කපනවා. ඇය යමක් කියන්නට ගොස් කිල ගත්තාය. මං එපා කිව්වා බේබි. අහන්නේ. අම්මා කියන්නේ ඇත්ත. එයා මෙහි හිටියොත් එයාගේ ජීවිතේ නාස්ති වෙනවා. ඇත්ත බේබි. කොල්ලෙක්නි. ඇරත් වටින කොල්ලෙක්නි. ප්‍රේමා බේබි. එයා නැති වුණොත්? ඒ ටික කියද්දිත් කෙල්ලගේ ඇස්සල කඳුලිය. දන්නේ නැහැ බේබි. ප්‍රේමා ගිහින් උයන්න. ප්‍රේමා කාමරෙන් ගිය ගින්දරනි. යද්දි ප්‍රේමා නිගමටමින් සුජාතා කොහෙදයි බැලුවාය. ඇහැ පෙනෙන්නට නැත. ප්‍රේමා මිදුලටද බැස බැලුවාය. සුජාතා උන්නේ මිදුලි ඔහේ ඇවිදිමිනි. මොකක් හෝ නරක දෙයක් සිදුවෙද්දී ඇතිවෙන පාළු නිහඬ බව ෆාම් හවුස් එක පුරා පැතිරිමින් තිබුණි. හවසරුවේ සාගර උන්නේ ඩබල් කැබ්‍රිය ගාල් කර තිබු ගැරජ් එකේ. ඒ ක්‍රෝධයක හුලංගොස් තිබූ නිසා සාගර අමතර රෝදයක් ගෙන ඒ මාරු කරන්නට පටන් ගත්තේ. තරමත් අත සීතලක් තිබූ සැන්දෑවි මෙවැනි වැඩක් කිරීම හොඳය. ඒ ටැඟ නිකම්ම උණුසුම් වේ. ජීවිතය ගැන අලුතින්ම සිතන්නට ඔහද රාත්‍රියම වෙන් කළේ. අද රාත්‍රියම නිදාගන්නේ නැතයි සාගර සිතාගත්තේ. ගස්කල් පෙරලෙන්නට තරම් ශක්තියක් දැන් හිතට පැමිණ ඇත. ඒ ශක්තිය ආවේ කොහෙන්දැයි සාගර දනි. ජීවිත පොතේ අලුත්ම පිටුව පෙරලී ඇති බව සාගරට දැනේ. ජීවිතය ගැන හිතන්නට ආශාවක් එන්නේ එසේ වූ විටේ. අතේ තිබෙන මුදල් ටිකින් ලොකු දෙයක් කරන්නට බැරි බව සැබෑය. එහෙත් සතේ අතේ නැතිව ජීවිතේ පටන් ගත් අයත් මේ ජීවිතේ දිනා ඇත. සාගර අමතර රෝදේ උඩ වාඩි වී චෙක් එක වාහනයට තබා වාහනේ ඇසෙවේ. දයසිරි මහතාගේ කාමරය වූයේ මේ ගැරේජ් එකට අල්ලාය. ඒ කාමරේ කතා කරන්න හඬ ගරාජේ ඉන්න කෙනෙකුට හොඳින් ඇසෙයි. කාමරේ සුජාතා දයසිරි මහතාත් කතා කරන දෙයට මෙතෙක් විලා සාගර විශේෂයෙන් ඇහුම්කන් දුන්නේ නැත. ඒ ඔහු උන්නේ වෙන කල්පනාවක නිසායි. එහෙ සුජාතා කියූ එක දෙයක් හදිස්සි ඇසි සාගර ජැක් එක අල්ලාගෙන එහෙමම උන්නේ. මේ හවස කට්ටිය එන්නේ කෙල්ලව බලන්න කිව්වම මාව පිච්චුණා තාත්තේ. සුජාතාගේ මේ වදන් ඇසෙත්ම සාගරව හිරිවැටියගෙන ගියේ. ඌට එහෙමම නැගිට්ටවෙන්නේ. ස්පැනර් එක අල්ලාගෙන උන් අත වෙවුලන්නේ සීතලට නොවන බව ඔහු දනි. සුජාතා සියල්ල දයසිරි මහතාට කීවායි. ඒ කියව වදනක් නැර සාගර අසාගෙනේ. හතරවටින් අන්ධකාරය වූ ආගාධයකට
තමාව ඇදගෙන වැටෙන බව සාගරට දැන්නේ. දිල්ලහරට විරුද්ධ වෙලා දැන් මේ සපුව බලන් ඉන්න ළමයටත් විරුද්ධ වෙන්නේ කොහොමද තාත්තේ? එරා ડોක්ටර් කෙනෙක්. තාත්තා විශ්වාසුත් කරනවලුනි නේද? ඔව්. බණ්ඩාර වෙල තොගමාගට් එකම යාගිලු. සාගර එහෙමම බිම ආඩුවේ. හිස කරක වෙන්නක් වෙනි ගතියක් උට දැන්නේ. අපි බලමුදුව. මට කෙල්ලටවත් කියන්න බෑ තාත්තේ. එකපාර කොහොම කියන්නද? ජයන්ත කිව්වේ යාලා සපුව දැක්ක ගම ඒ ළමයට ප්‍රොපෝස් කරයි කියලා. ඔව් කෙල්ලව දැක්කම කාටත් ලෝභ හිතෙනවා. සාගර හැමම දැස් පියාගත්තේ. බිත්තියට බරව තිබූ ඔහුගේ හිස හැමම බිත්තියට ගසාගෙන ගසාගෙන යනට තරම් දුකක් ඔහුට දැනුනේ. සමහරට හොඳ ළමයෙක් වෙන්නත් පුළුවන්. ඔව් ඉගෙනගත්ත කෙනෙක් නේ. අපි බලමු. කෝකටත් හොඳට පිළිගමු. තාත්තට ඉන්නම කිව්වා. ජයන්තත් දැන් එයි. සාගරට මහා ගින්දරක් ළඟ සිටිද්දී දැනෙන පිච්චීම දැනෙන්නට විය. ඔහු රෝදය සවිකර ගරාජි බිම එහෙමම වැතිරුණේ. සාගර මුළුතැන්ගේට ආවේ අර මුණින්ම. වම්බට බදමින් උන් ප්‍රේමා එහෙම මුණ දැක ඇත්තටම බිය වූවාය. මොහොතකට කලින් කොල්ලා හිටි ලස්සනට සිංදුවක් කියමි පුදුමාකාර සතුරකිනි. ඇයි මල්ලි? නෑ අක්කේ. නැත කුමක් හෝ හේතුවක් ඇත. අසනීපින් වගේ මල්ලි. නෑ අක්කේ මේ ටයර් එකක් මාරු කරා. ප්‍රේමයේ විශ්වාස කළේ නැත. අක්කේ මල්ලි තා මොනාරි වැඩක් තියෙනවද? එහෙම අසද්දෙත් ප්‍රේමාට දුකය. අනේ ඔයා දැන් මට වැඩ කීයක් කරලා දුන්නද? මටයි දැන් වැඩ නැත්තේ. මං අක්කේ එහෙනම් ටිකක් ටවුමට ගිහින් එන්නද? මේ දැන් රැවෙන්න තාවනේ මල්ලි. ටිකක් ගිහින් එන්නම් අක්කේ. හා ඒත් මිස්ටත් කියලා යන්න. අමාරුම දේ දැන් නැගී මුහුණ බැලීමයි. අර කතාව යලි යලිත් පපුවේ දෙදරයි. අද හවසට ඇයව බලන්නට මනමාලු කියන බව ඇය දන්නවද? මං කියන්නම්. සාගර ඔහේ කලිසමත් තමාගෙන ඊට උඩින් ටී ෂර්ට් එකක් තමා ගත්තේ. මේ වෙනේ සීතල සැන්දෑවකට මේ ඇඳුම කොහෙත්ම ගැලපෙන්නේ නැත. ඒත් පපුව ලෝදිය දැම්මාක මෙන් පිච්චෙද්දි කවර සීතලක්ද? සබෝන්නේ ෆාම් හවුස් එක ඉදිරිපිට වූ බැල්කනියේ. ඈ ඈත පතනේ දෙස බලාගෙන මොනවාදෝ කල්පනා කරමින් උන්නාය. පපුව බරය. තෙත ගෝණියක් මෙන් පපුව බරය. කොහොමටත් මහා දුකක් ඉහේ ඇත. ඒ දුකක්ද බියක්ද ආත්මානුකම්පාවක්ද කියා ඇයට තේරෙන්නේ නැත. සාගර ෆාම් හවුස් එකෙන් පිටතට පැමිණ මොහොතක් ඇය දෙස බලාගෙන වුණාය. අද හවසට වෙන දේ ඇය දන්නේ නැත. ඒත් ඇයි මේ තරම් දුකින් බලා වුණේ? මොකක් හෝ දෙයක් වෙන බව දැනේද? එක අතකට ඇයද දුකිය යුතු නැත. ඇය බලන්නට එන්නේ පොඩි දොස්තර මහත්තයෙකි. ඔහුගේ තාත්තා ව්‍යාපාරිකයෙකි. දොස්තර මහත්තයා නරක කෙනෙක් නොවිය යුතුයි. බොහෝ දොස්තර මහතුරු හොඳය. කරුණාවන්තය. සමහර විට ඔහු දුටුපසු ඇයටද පොඩි දොස්තර මහත්තයා ගැන ආදරයක් ඉනු ඇත. ලෝභකමක් ඉනු ඇත.